කරා කියලා තීන්දුවක් දීලා තියෙන කණ්ඩායමත් ඇවිල්ලා ඔබතුමාලත් එක්ක එකගයි කියලා හිතගන්න. ජනතාව දැන් ඔබතුමාලා පොඩි පැහැදීමක් තියෙනවා අපි දන්නවා අපි මේ තියෙනවනේ ඒ කාරණා. ඒකෝ මේ ඇවිල්ලා අර හොඳ තක්කාලි පොඩි ඇවිල්ලා කුණු තක්කාලි හේතු වුණා වගේ වැඩක් ජනතාව ඔබතුමාලා නම ප්‍රතිචාර. සමහරවිට දුෂ්ම චෝදනා තියෙනවා. සමාජයක් සදාන් කරන්න ඕනේ. ඔබතුමා කිව්වනේ අර අධිකරණයෙන් තීරණයක් දීලා තිනවා කියලා නම් කරලා තිනවනේ හිටපු ජනාධිපතිවරුයි ජනාධිපතිවරුයි පෞලේ කට්ටියයි මහ බැංකුවේයි මුදල් ආමාත්‍යංශේ ඉතින් ඒගොල්ලොත් ඇවිල්ලා අපි එක එකතු වෙලා මේ ගමන යන්න આવොත් එකතු කරගන්නවා වගේ ප්‍රශ්නයක් නැහුවේ ආපෝ බෑ ඒ විතරක් නෙමෙයි මම මේ කියන්නේ ගියේ ඒක විතරක් නෙමෙයි මං කියන්නේ ගියේ නීතිපතිට දැන් අධිකරණ එක තීරණයක් දීලා තිනවා ඒ තීරණය කියලා තියෙන්නේ ඒගොල්ලෝ වරදක් කරලා ඒකට වගකීම බාර ගන්න ඕනේ කියලා. රටට අලාභයක් වුණා. අලාභය නිසා තමයි බඩු මිලි ඉහළට ගියේ. මේ මාසේ විදුලි බිල ගෙවා ගන්න බැරි වෙන්නේ මිනිස්සුන්ට ඒ නිසයි. හිතන්න බැරි ඉහළ අධික මිලක් මේ මාසේ ගෙවන්න වෙනවා. ඒකයි. නීතිපතිකෙන් මම අහන්නේ ඒ පුද්ගලයන්ට විරුද්ධව ඇයි නඩු දාන්නේ නැත්තේ කියලා. අලාභය නැවත පියව ගන්න ඕනේ. අපි ගන්න එක නෙමෙයි. රටට වෙලා තියෙන එක ගැන ඉස්සලා අපි ක්‍රියා කරන්න ඕනේ. ඔබතුමා ඊට පස්සේ තව වැදගත් ප්‍රශ්නයක් අහුවා. ඒ කියන්නේ සන්දාන ගත වෙනකොට එක එක අය ඇවිල්ලා එකතු වෙනවා. අනිවාර්යෙන්ම එකතු වෙනවා. සන්දාන ගත වෙනකොට. පවුලක් ගැනත් හිතන්නේ. ළමයි පස්සෙනෙක් ඉන්නවනම් ඉඳලා හිටලා කියනව නේද? අපෝ කළු පුතෙක් ඉන්නවා කියලා කියනව නේද? කළු කෙල්ලේ නෙමෙයි. ඔබ හරිම හැඩයි. සුදු කෙල්ලන්ට වැඩි පින් පාටයි. මම මේ කතා කරන්නේ ඒ මොරට මොරට මම මේ කතා කරන්නේ කළු කොල්ලා ගැන විතරයි. එතකොට ඒ වගේ අය ඉන්නවා. සමහරට අපි හවුල් වෙනකොට පුද්ගලයෝ ඉන්නවා. ඒක අලුත් දෙයක් නෙමෙයි. හැබැයි මම පැහැදිලිව කියනවා අපි එකතු වෙලා වැඩ කරන්න කැමති අය එක්ක අපි සාකච්ඡා කරනවා කරගෙන ඒගොල්ලන් අපේ ප්‍රතිපත්ති මාලාවට එකඟ නම් අපි එකතු කරගන්නවා. හැබැයි චෝදනාවල් තිනවන අපි කවදාවත් අර ආරක්ෂා කරන්නේ නැහැ එක්කෙනෙක්වත් ආරක්ෂා කරන්නේ නැහැ. ඒව නීතිමය ක්‍රියාමාර්ගෙන් සිද්ධ වෙන්න ඕනේ. මේක මේ ජනාධිපතිතුමා හරි අගමැතිතුමා හරි සජිත් හරි අපි හරි කවුරු හරි පුද්ගලයන් පිටිපස්සේ යන එකක් නෙමෙයි. ක්‍රමවේදය අපි දානවා. දාලා ඉවරලේ නිදහස් ක්‍රමවේදය. දාලා ස්වාධීන නඩු පවරීමේ කාර්යාලයකත් අපි දාලා ඒව පිටිපස්සේ යන්න ඉඩ දෙනවා. නැත්තම් මේක සුද්ධ කරන්න බැහැ. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.